අයිබෝවන් වනක්කම් ගුඩ් මොනින් අස්සලාමු අලයිකුම් සුබෝ දෑසනක් දෙරනාරුණු සමඟ ඔබ එකතු වෙන්නේ අද දවස තුන්වෙනිදාව බ්‍රහස්පතින්දාව ගෙවැන්නේ ඔක්තෝබර් මාසයේ ඔබ දන්නවා අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්සල විතරක් නෙමෙයි තවත් තොරතුරු බලමු සියල්ල සවිස්තරාත්මකව මේ පත්තරවල තියෙන වට ඩායහාගිය තොරතුරු වාර්තාවන් සමඟ අද වෙන 24 අපේ වාර්තාවන් සමඟ මේ අද දවසේ ප්‍රධාන සිරස්සල වාර්තාවන් මුලින්ම ජාතික පුවත්පත්වල මුලින්ම ලංකාදීපේ ප්‍රධාන සිරස්සලයේ ඔබ දන්නවා එල්පිටිය ඡන්දේ බොහොම අතළඟ තියෙන්නේ මැතිවරණ කොමිසම එල්පිටියේ හැටක් වන්දනාවේ ගෙන යාම නවත්තලා තියෙනවා එක්සත් ජාතික අපේක්ෂකයෙකුගේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුගේ වෑයමක් නවතී කියලායි මේ ලංකාදීප වාර්තාවේ කියන්නේ එල්පිටිය ප්‍රාදේශීය සභාවට තරඟ වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ප්‍රදේශයේ වැඩිහිටි සමිතියක වැඩිහිටියන් 60 දෙනෙකු අනුරාධපුර වන්දනාවේ ගෙන යාමට දරූ උත්සාහයක් ඇමිලිපිටිය මැතිවරණ පැමිණි මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් පෙරේද වළක්වුවා එයනුව මැතිවරණ කාලයේදී මෙවැන්නක් සිදු කිරීම අල්ලස් දීමක් වගේම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව හේයින් මීට අපේක්ෂකයන් මේ සම්බන්ධයෙන් දැඩි අවවාද කළා තිනෝ එල්පිටිය මැතිවරණ පැමිණිලි මැදිස්ත්‍රාන්ට හදිස්සිය ලැබිච්ච තොරතුරක් අනුව තමයි මේ උත්සාහය නවත්තලා තියෙන්නේ. ඉතින් මැතිවරණ නිලධාරීන් අපේක්ෂකයන් වගේම වන්දනා ගමනට සූදානම්ව සිටි වැඩිහිටියන් පිටසට අවවාද කළා තිනෝ. පෙර දවසේ ලෝක ළමා දිනයේ යෙදුණා ඒ වගේම වැඩිහිටි දිනයේ යෙදුණා. ඉතින් මේ අවස්ථාවේ වැඩිහිටියන්ට විවිධ තෑගි භෝග දීලා තිනෝ. හැබැයි ළමයින්ට තෑගි දීලා නැහැ. වැඩිය මොකද වැඩිපුරම දීලා තින්නේ වැඩිහිටියන්ට තමයි මේ පළාතේ ඉන්න අයට විතරක් නෙමෙයි අනික පළාත් වලට මං හිතන්නේ තියෙනවා නම් මොකද දැන් ඡන්දේ කාලයක් එනකොට ඡන්දේ නැහැනේ පොඩ්ඩන්ට වැඩිහිටියන්ට තමයි ඡන්දේ දෙන්නේ ඒ හින්දා දෙනවා ඡන්දේ ඉතින් වන්දනාව යන එකත් හොඳයි ඒ හින්දා එක්කන් යන්නේ හැදලා තියෙනවා ඉතින් කෙසේ වෙතත් FM දරන වන්දනාවේ දෙන අපේ කණ්ඩායම නම් දම්බදිව ඉන්නවා මේ වෙනකොට කියලා අප මතක් කරනවා ඔබට අපි එනවා ඉන්න අතුරු අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට හංසයා ලකුණ සමග කියන්නේ ලකුණ නිසා එජාප පෙරමුණ නවතී කියලා මේ පුවත්පත ප්‍රධාන සිරස්සලේ විදියට ගෙනෙන්නේ එය නුව ජනාධිපතිවරණයේ අවසන් වනතුරු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ජාතික පෙරමුණ ගොඩනැගීම නතර කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් තීරණය කර ඇති බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා කෙසේ වෙතත් පුවත්පතේ මේ කියන කතාවත් එක්ක ජනාධිපතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරන්න තමයි තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය. ජනාධිපති ධුර අපේක්ෂක විදේ සජිත් ප්‍රේමදාස මහත්මයා හැබැයි කියනවා හංසය ලකුණෙන් තරඟයට ඉදිරිපත් වන්න තීරණය කරනවා කියලා. මේ තීරණයේ එළඹීමත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සලකුණු ලෙසට දුරකථනය නම් කර තිබුණත් ඇමති සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ ජනාධිපතිවරණ ලාංඡනය විදියට හංසය තෝරා ගැනීමත් එක්ක මේ තත්ත්වය නිර්මාණය වෙනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත නොකිරීම නිසා ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පොදු පක්ෂ සම්මුතියකට එකතු වෙන්න තීරණය කරනවා. මේ සම්මුතිය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. කුමාර එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියන්නේ මහමැතිවරණයේ සමාජික පක්ෂ වෙත වෙන වෙනම තරඟ කරන නිසා සඳහනගත වීම සම්පූර්ණයෙන්ම නතර වේවි කියලා පුවත්පතේ ප්‍රධාන සිරස්සලෙන් එතනින් මම ඔබට අදක්වන්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලය. අද පුවත්පත කියන්නේ ගෝඨාගේ සියලු ලේඛන නීත්‍යානුකූලයි. ආගමන විගමන පාලක වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අභියාචනාධිකරණයට දැනුම් දුන්නා ඊයේ දවසේ. ගෝඨාගේ සියලු ලේඛන වලට අත්සන් කළ ඇත්තේ ජනාධිපතිවරයායි. ගෝඨාගේ දිත්ත පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපිගොනුවක් ආගමන විගමන පාලකවරයා සතුව නැහැ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පැවති කිසිදු ලියවිල්ලක් හැබැයි විනාශ කළෙත් නැති බව පුවත්පත් වාර්තාවේ සඳහන් කරනවා. අද මේ සම්බන්ධ තොරතුරු උපුට අදක්වනවා නම් මොකද සෑම පුවත්පතක්ම මේට ප්‍රධාන සිරස්සලේ විදිහට වැඩි ඉඩක් ලබා දීලා තියෙනවා. එකක් දිනමින පුවත්පත මේක වාර්තා කරන්නේ මේ තරමක් පෞද්ගලික ආයතන මේක වාර්තා කරනකොට මේ සම්බන්ධව දිනමින සහ රස කියන්නේ ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන නඩුව ලිපිගනු කිසිවක් අපි ළඟ නැහැ ආගමන විගමන පාලක අධිකරණයට කියයි කියලා. අද රස පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ අපි බලමු. එනුව ඔවුන් කියන්නේ ඊයේ පැවතිච්ච නඩු විභාගයේදී විශේෂයෙන්ම අවධානයට ලක් වෙච්ච තවත් කාරණයක් දිනමිනත් තේමයි කියන්නේ අපි මේ පුවත්පත් දෙකම බලමු. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගෝඨාභයගේ දිත්ත පුරවැසි සහතිකය ගැන ගොනුවක් නැහැ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්නේ මහතා ඊයේ දවසේ සඳහන් කළ අභියාචනාධිකරණයට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 2007 වසරේ පරිගණක ගත කළා. එම දත්තවලට අදාළ තොරතුරු කිසිවක් ඇතුළත් නොවන බව ඔහු සඳහන් කරනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබිච්ච කිසිදු ලිපියක් හෝ ගොනුවක් විනාශ කර නැති බවත් මේ අවස්ථාවේ සඳහන් කළා. ඒ කෙසේ වෙතත් අද දවසේ අනිකුත් පුවත්පත් වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් රජයේ නීතිඥවරයා එහෙම නැත්නම් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කර ප්‍රකාශය රජයේ පුවත්පත් දෙක ආණ්ඩුවේ පත්‍ර දෙක විතරයි මේ ගැන මේ ගොනුවක් නැහැ කියන කාරණය වාර්තා කරන්නේ.
ඉංග්‍රීසි පුවත්පත් සහ මේ පුවත්පත් වාර්තාවලට යමු අපි සිලොන් ටුඩේ කියන්නේ පෙටිෂන් අගේන්ස් ගෝටා බේස්ලස් ඒජී එන්.අයි.සි. පාස්පෝර්ට් ඇන්ඩ් ඩුවල් සිටිසන්ෂිප් සර්ටිෆිකේට් ආ ලීගලි වැලිඩ් මේවා නීත්‍යානුකූලව නීත්‍යානුකූලභාවයක් තියෙනවා මේ නිකුත් කිරීම සම්බන්ධයෙන් කියලා ඊයේ දවසේ කියනවා ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට ගෝටාබේ රාජපක්ෂ මහතා විසින් ලබාගෙන ඇති හැඳුනුම්පතට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ සියලුම ලේඛනවලට අත්සන් කළ තිබෙන්නේ ජනාධිපතිවරයා නිසා මේ සියලු ලේඛන නීත්‍යානුකූල බව ආගමන විගමන පාලක RMSP රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්නේ මහතා අභියාචන අධිකරණයට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසි සහතිකය ලබාගෙන නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධිවිධානයන්ට එකඟව නිසා මේව නීත්‍යානුකූල අන්දමින් කියලා මේ අවස්ථාවේදී නෙරින් පුල්නේ මහතා දැනුම් දෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ අදාළ ලිපිගුණුව සම්බන්ධිනුත් පෙර සඳහන් කළ කාරණේම ඔහු සඳහන් කළා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාගෙන නොමැති නිසා ඔහු සතු ඇති විදේශ ගමන් බලපත්‍රයේ ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන්න රිට්ටාඥාවක් නිකුත් කරන්න කියලා ඉල්ලයි පෙත්සම ගොනු කළා තිබුණේ. මේ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී තමයි මේ ගැන කිව්වේ. දීර්ඝ විස්තරයක් අද පුවත්පත්වල වාර්තා කරනවා. මම කෙටි කරලා මේ කතා ටික කියන්නම්. මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නට අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් එහෙම වාර්තා කරනවා. ඒ අනුව තමයි විධායක ජනාධිපතිවරයා විදිහට අමාත්‍යාංශ සඳහා අමාත්‍යතුන්පත් කරන නොමැති අවස්ථාවක ඔහුට අමාත්‍යාංශලට අදාළ අමාත්‍යතුන්පත් කිරීමේ බලය තිබෙන නිසා ඒ සියලු අමාත්‍යාංශල වගකීම් ජනාධිපතිවරයාට අතට ගැන්වෙනවා කියන කාරණය මේදී විශේෂයි. විශේෂයෙන්ම සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ලෙසට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා විසින් තමයි මේ පෙත්සම ගොනු කරලා තියෙන්නේ. මේ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ආගමන වේගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, ඒ වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා අභියානි ගුණතිලක, ඒ වගේම රාජ්‍ය පරිපාලන සුදේශකඩු අමාත්‍යාංශ වෙනු වජිර අබේවර්ධන, ඒ වගේම මා අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩමවල පොලිස්පති සීඩී වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, පොලිස් අපරාධ අධ්‍යක්ෂ අංශ වෙනු ශානි අබේසේකර මහතා නම් කර තිබෙනවා. යනුව මේ පෙත්සම ඉදිරිපත් කළ තියෙන විධානපතිරණ ඇසෝසියේට් නීතිඥ සමාගම් විසින්, ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසිභාවය මේ පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහත්මය පසු අවස්ථාවක යලිත්වරක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගත්තා. එහිදී ඉදිරි ජනාධිපතිවරුන් තරම් කරන බව දැනගන්න ලැබුණු බව ඔවුන්ගේ මේ සඳහනේ දක්වනවා. අද දි අයිලන්ඩ් පුවත්පතේ ඡායාරූප වාර්තාව දක්වා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් පෙනී සිටින විත්තිකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින ගාමිණී මාරපණ සහ ඒකම රොමේෂ් සිල්වා යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙපළ උසාවි සංකීර්ණයට පැමිණෙන ආකාරය. මේ නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කළ ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ඔහු නැවත ලබාගෙන තියෙනවා. ඒ භාවිතා කරමින් ඔහු ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තියෙනවා, ජාතික හැඳුනුම්පතක් ලබාගෙන තියෙනවා කියලා මේදී ජනාධිපතිවරුන් තරං කිරීම සම්බන්ධ විත්තිකාර පාර්ශ්ව චෝදනා එල්ල කරා. ඒ කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවයට අයදුම් කළත්තේ 2005 වසරේ නොවැම්බර් 18 සහ 24 යන කාලයේදී වෙනවා. ඒව කාලයේ අමාත්‍යාංශ ලේකම්වරයෙකු නොසිටිය නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකයේ ලේකම් වෙනුවට ඒ වෙනුවට අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අත්සන්තබාති වෙන බව වාර්තා කළ තියෙනවා. මෙයත් එක්ක තමයි මේ අනු මෙදිත්ත පුර සහතිකය භාවිතා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇති විදෙස් ගමන් බලපත්‍රයේ ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූල වන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න කියලා මේදී කියන්නේ. අපි කෙසේ වෙතත් දීර්ඝ වශයෙන් යන කතාවක්. ඒ අනුව තමයි මෙහිදී වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ආයතන වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා 2005 වර්ෂයේ වන විට 19 සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීමක් සිදු කළ තිබුණේ නැහැ. ඒ වගේම මේ ක්‍රමයේ බලතල අඩු නොවිච්ච හිඳ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 30 වැනි වගන්ති යටතේ රජයේ සහ රජයේ ප්‍රධානියා ලෙස අමාත්‍යාංශ බෙදීමේ බලය ඇති පුද්ගලයා වශයෙන් අමාත්‍යාංශයක් තවත් පුද්ගලයෙකුට පැවරීම සියලු අමාත්‍යාංශයක විධිවිධාන ජනාධිපතිතර හිමිවනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44.2 වගන්ති ප්‍රකාර වී දවසේ මතක් කළා. අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල ඉදිරියට උණුත් වාර්තා කරන්නේ ගෝඨාගේ පුරවැසි සහතිකයේ මහින්ද තැබූ අත්සන නීත්‍යානුකූලයි නීතිපති අභියාචන අධිකරණයට දන්වා තිබෙන බව, පුරවැසි සහතිකයට අත්සන් කිරීමේ සියලු බලතල ජනපති සතු බව මේ වාර්තාව අනුව දක්වා තිබෙනවා. අද දවසේ පුවත්පත් වාර්තාව මේ ගෙන එන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් නඩු විභාගය අද යලිත් කැඳවනවා. ඒ අනුව අදාළ ලිපි ලේඛන සහ සියල්ල අද උදේ පාන්දර ලබා දෙන්නට ඕන අභියාචන අධිකරණයට. ඒ වගේම තමයි අද සවස් යාමයේ වන විට මේ සම්බන්ධයෙන් විභාගයට ගැනීම නියම වෙනවා. අදාළ ලිපි ලේඛන සලකා බැලීම මේ සියල්ල සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ඉතින් මට නම් තියෙන ප්‍රශ්නයක නෙමෙයි දැන් ප්‍රශ්න කියන්නේ. ඉතින් හරි අපූර්ව දේවල්. ඉතින් අපි මාධ්‍ය ලෝකයේ සහ ඉන්න කට්ටිය විදිහට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ 2005 එතුමා ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තා කියලා. එතකොට
දැන් මේ වන විට ඇමරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලය කියලා සඳහන් වෙනවා දැන් මාස දෙකකට ඉස්සෙල්ලා. එතකොට හදිස්සියවක්වත් උසාවිය කිව්වොත් එහෙම ගොටාබේ රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් භාවය නිල වශයෙන් අරගෙන නැහැ ද්විත්ව පුරවැසිභාවය කියලා එතුමට ලංකාවත් නැහැ. ඊට පස්සේ ඇමරිකානු පුරවැසිභාවයත් අත්හැරලා එතුමා එතකොට ස්ටේට්ලස් වෙනවා. 2004 වසර තිරගත වුණා ද ටර්මිනල් කියලා චිත්‍රපටයක්. චිත්‍රපටය වික්ට නම් පුද්ගලයෙක් එක්ක බැඳෙන්නේ ජේ.එෆ්.කේ.කට ඔහු ගුවන් ගමනක් යනවා. ඉතින් අවස්ථාවේ ඇමරිකාව විසින් ඔහු ප්‍රතික්ෂේප කරනවා ඔහුගේ පුරවැසිභාවය බාරගැනීම ලස්සන චිත්‍රපටයක්. ඉතින් ඔහු රාජ්‍යයක් නොමැති පුද්ගලෙ ස්ටේට්ලස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට පුරවැසිභාවය දරූ රට විසින් එතුමා බාර ගන්න ලබනවාද? එහෙම වුණොත් මම කියන්නේ හදිස්සියක්වත් එහෙම නැත්නම් ඔහුගේ උපන් බිම වන රට විසින් ඔහු එම රටේ පුද්ගලයෙක් විදිහට බාර ගන්නවාද? අපි ඉදිරි කරමු මේ ප්‍රශ්නාර්ථය. අද දවසේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් කුමක් සිදු කරාවිද කියලා බලන්න. අල් ලස්සන කතාවක් මේ අතර තමයි අද දවසේ ලංකාදීප පුවත්පතේ සිරස්තලයට එන්නේ. ගෝඨාට නඩු දැම්මේ දේශපාලන බලපෑම් උඩ සොලිසිටර් ජෙනරාල් වරු දෙදෙනෙකු කළ චෝදනා ගැන මැති සභා කමිටුවක් ඕනෑ. ලංකාදීප ප්‍රධාන සිරස්තලයට පහලින් මේ ගෙනෙන්නේ. සොලිසිටර් ජෙනරාල් වරු දෙදෙනෙකු විසින් ප්‍රසිද්ධියේ නගන ලද චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසට පාර්ලිමේන්තුවට යෝජනා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කුරුණෑගල පැවතිච්ච මාධ්‍ය හමුවකදී කියලා තියෙනවා. කුරුණෑගලදී කියලා තියෙන්නේ මේ පිළිබඳව ඒ අනුව මේ චෝදනා නගන්නේ, මේ චෝදනා එල්ල කරලා තියෙන්නේ මේ සියල්ල ද්වේෂ සහගත ආකාරයෙන් කියලා. ඒ අනුව තමයි ද්වේෂ සහගත ආකාරයෙන් එල්ල කරන මේ චෝදනා එක්කම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය සංවිධානය කළ එම පක්ෂයේ විශේෂ සමුළුවට සහභාගි වෙමින් මේ කතාව කිව්වේ. මේ ආණ්ඩුව රටේ සංවර්ධනයක් නොකර තමන්ගේ දේශපාලන අරමුණු සතුරන්ගෙන් පළිගැනීම් කටයුතු සිදු කරමින් සිටිනවා කියලා පුවත්පත් වාර්තාවේ තොරතුරු වාර්තාවේ ගෙනෙන්නේ. අපි එමු ඉන් අනතුරුව තවත් සිරස්සල දෙකකට. එකක් තමයි එතුමා ගැනම සඳහන් කරන මෞබිම් පුවත්පතේ සිරස්සලේ ගෝඨා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඒක අපි පිළි අරන් ඉවරයි. පොහොට්ටුව සමග මිස වෙනත් පක්ෂ සමග ඇයි හොඳයි කම් නැහැ. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ කියනවා. එක්සත් ජාතික පක්ෂයත් සමගත් ඔවුන් සාකච්ඡා කළා. ඒ කෙසේ වෙතත් ඒ සාකච්ඡාව අවසාන වශයෙන් මෙහෙමද ගොනු වෙන්නේ කියලායි අහන්න තිබෙන්නේ. උපශේෂ වාර්තාවේ ගෙනෙනවා යනුව යුද්ධ කළ රට බේරගත්ත කාලේ පුරවැසිභාවය කතා නොකර දැන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඇතැමුන් ප්‍රශ්න කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගන්නා බව මෙහිදී ප්‍රකාශ කළ තියෙන උපශේෂ වාර්තාව මෞබිම පුවත්පතෙන් ගෙනෙනවා. අපි මේ සියල්ල තියලා අපි එමු අද දවසේ එක්සත් ජාතික පක්ෂය අද මහා සමුළුව පවත්වන දවස. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය මත එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ විශේෂ පක්ෂ සම්මේලනය පැවැත්වෙනවා. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ විධායක ජනාධිපති ක්‍රමය මාස 6ක් තුල අහෝසි කිරීම, අගමැති හා විපක්ෂ නායක දුරේඩ රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම, වසර 25ක පමණ කාලයක් පක්ෂයේ නායකත්වය දෙමින් පක්ෂය ආරක්ෂා කිරීමට ස්තුති කිරීමේ යෝජනාවක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය කිරීමේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීම, මේ සියල්ල සිද්ධ වෙනවා. ඒ කියන්නේ සජිත් දින්නත් අගමැති වෙන්නේ රනිල් ප්‍රේමදාස මහතාද. අද දවසේ මේ කියන ආකාරයට මේක හැබැයි මම විපත්පතේ වාර්තාව. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා විදිහට ජේෂ්ඨ නායකයා විදිහට පක්ෂය තුල තවදුරටත් මේ සියලු උපදෙස් ලබා දෙමින් පක්ෂයේ කටයුතු කරනවා. ඒ වගේම එතුමාට ස්තුතිය පළ කිරීමක් සිද්ධ වෙනවා. නැත්තම් මේ ස්තුතිය කියලා ඔයා දැන් ඇති ඔයා යන්න කියලා කියන එකක් දන්නේත් නැහැ. මේ අතර දින වෙන පුවත්පත කියන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රකාශ කිරීමේ ජාප සම්මේලනය අද දවසේ පැවැත්වෙනවා කියලා. එයත් දින වෙන පුවත්පතේ ප්‍රධාන සිරස්සල වාර්තාවක් විදිහටයි ගෙනෙන්නේ. අද ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට විශේෂ දවසක් වෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා ජනපති වුණායින් පස්සේ වැටු දීමනා සහ නිල නිවාස කිසිවක් බාරගන්නේ නැහැ කියලා මෙහිදී සඳහන් කරනවා. ජනාධිපති වුණායින් පස්සේ තමන් වැටු දීමනා නිල නිවාස බාරගන්නේ නැති බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියනවා. තමන් ජනාධිපති මන්දිරවලට නොයන බැවින් රටපුරා පිටි ජනාධිපති මන්දිර සියල්ල ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර බවට පත් කරනවා කියලා එහිදී සඳහන් කරනවා. දින වෙන පත්පතේ සිරස්තලය. ඔව් ඉතින් අපේ ජනාධිපතිතුමත් දැන් වත්මන් ජනාධිපතිතුමත්
ජනාධිපති මන්දිරේ පාවිච්චි කරේ නෑ. එතුමා කිව්වේ මම පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒක ප්‍රදර්ශනය සඳහා විවෘත කරා පහුගිය කාලේ. මහනුවර ජනාධිපති මන්දිරයත් එතුමා පාවිච්චි කරන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මේවා හොඳ තත්ත්ව 2005 දීත් මේ තත්ත්වෙම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළේ. ඒ වෙනුවට නිල නිවස තමයි ඔහුත් අලුත් වැඩියා කරගත්තේ ජනාධිපති මන්දිරයේ විදිහට. තමන් ඉන්න නිවස දැනට බජට් පාරේ. ඒකම තමයි අනික් පැත්තට දැන් අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේ සම්බන්ධයෙන් එතුමා කරනද කියන දේවල් දැන්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඉම්රාන් ඛාන් මහත්මයා පකිස්තානයේ කරගෙන ගිය වැඩපිළිවෙළ හා සමාන ප්‍රකාශයන් වැඩපිළිවෙළක් තමයි මේ වන විට ඔහු අනුගමනය කරමින් සිටින බව පේන්න තිබෙන්නේ. අපි ඒ ජනප්‍රිය රැල්ලක්, ඒ වගේම ජනප්‍රිය මාතෘකාවක්, ජනප්‍රිය ක්‍රමවේදයක් මේ රටේ බොහෝ පිරිසක් බලාගෙන ඉන්නව රටට බරක් නොවන මේ අය ගැන අපි යමු වෙලා බලන්න. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. සජිත් ප්‍රේමදාස මහතා ලෙස මා පෙර සඳහන් කර නම යලිත්තාවක් නිවැරදි විය යුතුයි. මා එම අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් දැන් එන්නේ මෙතනින් එහාවට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් තිබෙන තවත් පුවත් කිහිපයක් වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපති බලතල පාවිච්චි කරමින් තමන් කිසිදු අවස්ථාවක අනවශ්‍ය භාවිතයක නිරත නොවන බව තමයි ඉදිරි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සන්ධානයේ අතවුද හා WB සජිත් එක් වුණු පුවත එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවල කැබිනට් ඇමතිරයෙකු ලෙස කටයුතු කළ අතවුද සෙනවිරත්න මහතා සහ එම ආණ්ඩුවල හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච WB ඒකනායක යන මහතුරුන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම ඊයේ දවසේ සිද්ධ වුණා. ඒ අනුව පෞගේ කාලේ කතාබහට ලක්වෙච්ච චරිත දෙකක් සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වෙලා ඉන්න ඔහුගේ ඉදිරි දේශපාලනික වැඩපිළිවෙල වෙනුවෙන්. ඒ අනුව සිය කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ ආකාරයටයි ඔවුන් දෙපළ ඉදිරියේදී තව තව අය එනවා කියලා එතුමා සඳහන් කළ තිබුණා. අපි බලා සිටිමු ඉදිරියේ තව කවුද එන්න ඉන්නේ, තව කවුද එන්නේ කියලා. ඡායාරූප සමග පුවත්පත් වාර්තා කරනව තවත් තොරතුරු එකක් තමයි මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට කියලා අද දිනමින කියන්නේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂය ලෙසට සහය ලබා දීමට තීරණය කළ තියෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ නිවසේ ඊයේ පෙරවරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවතිච්ච සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා. අද දවසේ තොරතුරු වාර්තාව ගෙන එනවා. මේකම තමයි ජනාධිපතිවරණයට ගෝටා එන එක පහසුයි කියලා ඇමති අජිත් පී පෙරේරා කරන ප්‍රකාශයක් අද ගෙනෙන්නේ රැස පුවත්පත. ඒ අනුව පරාජය කිරීමට පහසුම අපේක්ෂකයා විදිහට ගෝටාභය රාජපක්ෂ මහතා හඳුන්වා දෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ වැඩපිළිවෙල. උපශේෂ වාර්තාව රැස පුවත්පතින් මම මෙසේ උපුටා දක්වනවා. අද ජනාධිපතිවරණය ගැන අපි කතා කරමු. මේ දේවල් ගැන කතා කරනකොට ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂක පිරිසක් එන්න නියමිතව තිබෙන්නේ මෙවරයි. ඒකත් විශේෂ අවස්ථාවක්. කියනවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා තරඟ කරන වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව ජනාධිපතිවරණය මෙහෙවනු ඇති බව වාර්තා කරනව මෙවර. ඒ අනුව අපේක්ෂකයෝ කීයක් විතර ඔබ හිතන විදිහට මෙවර ඉදිරිපත් වෙයිද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් මීට පෙර තරඟ කළ තියෙන 2010 වසරේ. ඒ සංඛ්‍යාව 22යි. ඒත් මෙවර ජනාධිපති වෙන තරඟ කරන්න අපේක්ෂකයෝ 20 දෙනෙක් ඊයේ වෙනකොට අපමුදල් තැන්පත් කළා තියෙනවා. ඒකම තමයි ස්වාධීනව තරඟ කිරීමට තවත් අය අපමුදල් තැන්පත් කළා තින්නේ. දේශපාලන පක්ෂ 11කින් අපේක්ෂකයෝ 11 දෙනෙක්, ඒ වගේම ස්වාධීන අපේක්ෂකයෝ 9 දෙනෙක් මෙවන්ට අපමුදල් තැන්පත් කරනවා. අපමුදල් බාරගන්නේ ඉරිදා මධ්‍යාහන 12 වන විට අවසන් වෙනවා. නම් යෝජනා බාර ගැනීම 7 වෙනිදා සිදු කරනවා. ඒ හින්දා දින දෙනෙක් ඉක්මනට එන්න. ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 20 දෙනෙක් අපබන්ධිත කියලා සඳහන් වෙන්නේ. තව ඕනම් මේ ලිස්ට් එක දිග කරන්නට පුළුවන් කියලා තමයි පුවත්පතේ වාර්තාවේ සඳහන දක්වලා තියෙන්නේ. ඉතින් පඳුරකට ගැව්වත් පයින් ගැව්වත් 20 වෙන්නේ අපේක්ෂකයෝ කියලා අපිට කියන්න පුළුවන්. මේ සියලු දේවල් මේ විදිහට වෙනකොට රටේ ජනාධිපතිවරණ උණුසුම අනෙකුත් දේවල් කතාබහට ලක් කරනකොට මේ රටේ පුරවැසියෝ, මේ රටේ බදු ගෙවන ජනතාව ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සපය ගන්න ආකාරය අද දවසේ සිලොන් ටුඩේ පුවත්පතේ ඡායාරූප වාර්තාව ගෙනෙනවා. ඉතින් කුමන පක්ෂයකට ඔබ පෙනී සිටියද? කුමන පක්ෂයකට ඔබ ඡන්දය ප්‍රකාශ කරද? අවසානයේ අපේ රටේ දියුණු ප්‍රවාහනයක් නොතිබීම සහ මේ සියලු දේවල් එක්ක මගී පැය කීයක් ඔබ මහමග ගත කරනවා ඇද්ද? ඒ අනුව දුම්රිය සේවකයන් අත්හැර ගියාසේ සලකනවා කියලා තමයි කියන්නේ.
ඒ දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය වර්ජනය කෙසේ වෙතත් අකණ්ඩව සිදු කරනවා කියලා දුම්රිය සේවකයෝ කිව්වා. කෙසේ වෙතත් වැඩට නොවන දුම්රිය සේවකයන් ගැන එසේ කියන වෙලාවේ තමයි හත්වැනි දිනටත් යකඩ යකා මේ විදිහට වර්ජනය යෙදෙන්නේ. වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන ක්‍රියාත්මක කරන දුම්රිය වැඩ වර්ජනය ඊයේ දිනේ හත්වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඊයේ දිනේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ යන හිටියා. කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වුණා. ඒවායේ අධික මගී තදබදයක් දකින්නට තිබුණා. මේ අතර වර්ජනයේ නිරත දුම්රිය රියදුරු නියාමක පාලක ස්ථානාධිපති සහ අධීක්ෂණ කළමනාකාරතුළු ශ්‍රේණිවල සේවකයන් සේවය හැර ගියාසේ සලකලා ලිපියක් යොමු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා. ඉතින් අද නාවුත් වැඩවරදී දුම්රිය වර්ජනය අටවන දිනට මේ අරුණ පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන ආකාරය. ඉතින් ඒගොල්ලෝ නැතුව මේක ගෙනියන්න පුළුවන්ද? මෙරටේ පුහුණු දුම්රිය සේවකයෝ නැහැ. ඒ වගේම දුම්රිය රියදුරු මහත්තුරු නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දුවන්නේම නැතුව දුම්රිය තිර දුව ඕනවද? ඉතින් මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ කියන චෝදනා, මේ කියන බියවැද්දීම් දුම්රිය සේවකයෝ තරම් ගණන් ගන්නේ නැති බව පේන්න තියෙන්නේ. මොකද මේක සුවිශේෂී වෙච්ච වෘතියක්. ඉතින් වැඩ වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරන් නියාමකයන් මේ සියලු දෙනා අතහැර ගියාසේ සලකන සේවය කියලා මේ දුම්රිය දෙපාර්තමේන්තුව කියන දුම්රිය සාමාජිකාරිවරයා ලියාපදිංචි තැපෑලෙන් තමයි මේ ලිපි යවන්නේ. මේක පිළිගනීද නැද්ද කියන එක ප්‍රශ්නයක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් වෘතිය සමිතිල සහයෝගය ඇතිව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව තමයි ප්‍රකාශ කළේ. ඔවුන් කෙසේ කිව්වත් ඔවුන් කෙසේ සිය වෘතිය අයිතින් ඉල්ලා ගැනීමට උත්සාහ ගත්තත් මේ වෙලාවෙත් දුම්රිය මේ වෙලාවෙත් මගී ජනතාව ගමන් කරන්නේ පාපුවරුවේ. එහෙමත් නැත්නම් දුම්රිය දෙකක් එකතු වෙන තැන දුම්රිය වීදුරුවේ ඉස්සරහා පැත්තෙන් එලිලා එක්ක පිටුපසින් එක් වෙලා ඉතින් තාමත් දුම්රියේ උඩ යනවා විතරයි දකින්නට නොලැබුණේ. මොකද දුම් කවුළුව ළඟ තිබෙන නිසා එසේ නොමැති වුණොත් ඉතාමත් කෙටි දවසක එයත් දකින්නට පුළුවන් වේවි. මොකද මාසෙටම අරගෙන තියෙන්නේ සල්ලි ගෙවලා සීසන් එක. බොහොම අමාරුවෙන් ගානට බැලන්ස් කරගෙන යන ජීවිතේ ප්‍රවාහනය කියන්නේ ලොකු මුදලක් වැය වෙන දෙයක්. කවුරුන්ට පුළුවන් අපහසු වෙනවා මේ දරා ගන්න. සේ අද දවසේ අද පුවත්පත තවත් පුවත්පත් දෙකක චාරුප වාර්තා කරන්නේ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ප්‍රකාශ. දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදු කරනවා සාර්ථක විසඳුමක් නොලැබුණොත් කියලා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඔවුනුත් ප්‍රධාන සිරස්තල විදියට ඔබට බලන්න පුළුවන් තවත් චාරුප දෙකක් සමග මේ කතාව ගෙනෙනවා. අද ඩේලි මිර පුවත්පතද එය ගෙනෙනවා. මේ ඉල්ලීම් වලට කිසිදු සාධාරණ පිළිතුරක් ලබා දීමට හැකියාවක් නොමැති බව තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඉතින් ඒ අනුව එක්කෝ දුම්රිය සේවකයෝ අඩියක් පස්සට ගන්නට ඕන, එක්කෝ රජය ආපස්සට ගන්නට ඕන. ඉතින් මේ දෙගොල්ලම මේ විදිහට ආපස්සට ගන්නේ නැතුව කොහොමද මේ ගමන යන්නේ කියන එක තමයි මතුව තිබෙන්නේ. ඉතින් පහුගිය දවස් කිහිපෙමත් ඔබ මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක දුම්රිය වර්ජනයත් එක්ක පහුගිය දවස් කිහිපෙම ඔබට මේ සම්බන්ධයෙන් තොරතුරු ගේන්න හැකියාව අපට ලැබුණා. ඉතින් ඒකම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක පවතින මේ මොහොතේ දුම්රිය සම්බන්ධයෙන් තවත් තොරතුරු බොහොමයක් අපට වාර්තා කරන්නට පුළුවන්. අද දවසේ දුම්රිය ගමන් කරනවද නැද්ද මේ අනාදී වශයෙන් ඔබයි. ඉතින් අද කොහොමද කියන්නේ හරියටම කියන එක ලොකුම ප්‍රශ්නයක්. දැන් එන්නේ අද චාරුප වාර්තාවක් සමග ගෙනෙන්නේ මද්‍රව්‍ය වැටලීම් වලින් කෝටි 12ක ආදායමක් ලැබලා තිනු රජය. ලෝක අමාත්‍යප දිනේ අදට යෙදෙනවා. ඒ අනුව වැටලීම් වලින් රජය කෝටි 12ක ආදායමක් ලබා ගන්නකොට අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් සංඛ්‍යාව 30,509ක්. අත්අඩංගුවට ගත්තු කාන්තාවන් ගණන 2,745ක්. නීති විරෝධී මත්පැන් නිෂ්පාදන අගාර 919ක් අත්අඩංගුවට පත් වෙනවා. කොකේන් වැටලීම් 154ක්, ගංජා වැටලීම් 3,094ක්, හෙරොයින් වැටලීම් 2,227ක් වාර්තා වෙනවා. 2019 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා සිදු කළ වැටලීම් සංඛ්‍යාව සමස්තයක් විදිහට ගත්තන් පස්සේ 31,374ක් වෙනවා. ඉතින් ලෝක අමාත්‍යප දිනේ යෙදෙන දවසේ මේ අපේ රටේ පහුගිය අවුරුද්දේ ශේෂපත්‍රය මද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ඒ අනුව ඔබට පෙනෙන්න තිබෙනවා කොතරම් පිරිසක් මද්‍රව්‍ය පාවිච්චි කරනවද කියලා. මෙවැනි සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කළ රුපියල් කෝටි 12කට වැඩි ආදායමක් ලබලා තියෙනවා. ඒ වගේම මේ සියල්ලත් එක්ක මතක් කරන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කිරීම සහ දැනුවත් වීම වැදගත් බව පුවත්පත අරුණ පුවත්පතේ උපශීර්ෂ වාර්තාව ගෙනෙන්නේ. අද චාරුප වාර්තාව සමග ගෙනෙන්නේ දිනමෙන පුවත්පතේ ගාන්ධි පිළිරුවක් අගමැති අරලිය ගහ මැදුරේ නිරාවරණය කළ මහත්මා ගාන්ධි ශ්‍රීමතන්න්ගේ 153 ජන්මදිනය නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම සහ සමර මුද්‍රණයන් නිකුත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ සිදු කෙරුණ මේ චාරුප වාර්තාව දකින්නේ හිරන්ත ගුණතිලකගේ චාරුප වාර්තාව මේ පිළිබඳව. ඇත්තටම ගාන්ධිරුව විවෘත කරන්න තිබුණේ අරලිය ගහ මන්දිරේ නෙමෙයි පැජට් පාරේ.
ජනාධිපතිතුමා තමයි මේ ගාන්ධි දර්ශනය මේ සම්බන්ධින් වැඩිපුරම කතා කළේ අවිහිංසාව සම්බන්ධින් කතා කළේ මගේ වැරදිලාහේ විවෘත කරාද දන්නේ නිකමට වගේ පහුගිය කාලේ කියපු ප්‍රකාශයන් එක මේ මතක් කිරීම. හේමසිරිට පූජිත්ට එරෙහි පාස්කු ප්‍රහාර පෙත්සම් 12/12 විභාගයට ගන්නවා. ඒ අනුව ජනවාරි 20, 21, 22 යන දිනවල නඩු විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුර මඩුල්ල තීරණය කළා. මේ පෙත්සම් 12 විභාගයට ගන්න ජනවාරි මාසේ එළඹෙන ජනවාරි ඒ කියන්නේ ඡන්දයෙන් පස්සේ අලුත් ජනාධිපතිවරයෙකු රටේ පත් වුණායින් පස්සේ පාස්කු ඉරුදින එල්ල කළ ට්‍රස් ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි චෝදනා කරමින් තමයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු වාසීට පොලිස්පති පූජි ජයසන්දර ඇතුළු පිරිසට එරෙහිව ගොනු කළ තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් මේක එකක් නෙමෙයි 12ක් තියෙනවා. මේ පෙත්සම් විභාගයට ගැනීම හෙට සිද්ධ වෙනවා කියලා පුවත්පතේ වාර්තා කරනවා. මම පසුගිය සඳ දවසේ ඔබට තොරතුරු වාර්තාවක් කළා. කාදිනල් හිමියන් විසින් කරන තොරතුරු වාර්තාවක් එක්ක සියලු ආගමික ස්ථානවලට සිදු කරන ආරක්ෂක ආරක්ෂාව තරකිරීම පිළිබඳව අද දවසේ අරුණ පුවත්පත කියනවා කාදිනල් හිමිගේ ඔත්තුවට බුද්ධ්‍යාංශයටකින් විමර්ශන පැවැත්වෙන බව. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කතෝලික දේවස්ථානවලට තවත් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇතයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ජනාධිපතිරට ලබා දුන් ලිපියට අනුව. ඒ ගැන සොයා බැලීමට බුද්ධ ඒජන්සි 8ම යෝධබල විමර්ශනය කිරීමට ජනාධිපතිරට ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පෙරේද නියෝග කර තිබෙන බව පුවත්පතේ සඳහන් කරනවා. ඒ අනුව කාදිනල්තුමා ගැන සඳහන් කරන බුද්ධ්‍යාංශවලට නොලැබුණු අනතුරු ඇඟවීම ගැන රාජ්‍ය ඔත්තු සේවාව SIS එක යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය MIC එක ට්‍රස් විමර්ශන කොට්ටාසිය TID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID එක පොලිස් ප්‍රති යටතේ ඇති විශේෂ කාර්යාංශයේ ස්පෙෂල් බ්‍රාන්ච් එක බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසිය නාවික හමුදා බුද්ධ්‍යාංශයේ ගුවන් හමුදා බුද්ධ්‍යාංශයේ යොදවලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. මේ තොරතුරු සම්බන්ධ මූලාශ්‍රයක් සඳහන් කළ නැහැ කාදිනල්තුමාගේ ලිපිය. හැබැයි මේ සම්බන්ධ නිල වශයෙන් දැනුවත් කළා තියෙනවා. කාදිනල්තුමාගේ ලිපියෙන් පසු යලිත මාරක්ෂාව ලබා දී බුද්ධ්‍යාංශ යොදවලා එම ලිපිය සඳහන් කාරණේ ගැන විමර්ශනයක් කරනවා කියලයි කියන්නේ. එළමෙන කාල සීමාව ජනාධිපති උණුසුම් කාල සීමාවක් නිසා මෙරටේ ආරක්ෂාව බුද්ධ්‍යාංශ වාර්තා නැති වුණත් තර කිරීමට තීරණය කළා තියෙනවා අදාළ ආයතන සමග. කෙසේ වෙතත් කදිනතුමා ලැබිච්ච තොරතුරු කියලා තියෙන බුද්ධ්‍යාංශ වලට තොරතුරු වාර්තා වෙලා නැහැ. වෙනදනම් බුද්ධි තොරතුරු වාර්තා වෙලා තිබිලා ක්‍රියාත්මක නොවුණි. පාස්කු ප්‍රහාරයේ දැඩි අභියෝග මෙරට ජයගන්න හැකියාව ලැබී ඇති බව දකුණු ආසියා පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර ඇති බව කියන්නේ දිනමින වාර්තාවේ. පාස්කු යුදා කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය මතු කළ දැඩි අභියෝග මැද්දේ වුවත් සහජීවන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබුණු බව, ඒගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධ සතුටට පත්වන බව පොදු රාජ්‍ය මණ්ඩල එක්සත් ජාතීන්ගේ දකුණු ආසියා පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා අද දිනමින පුවත්පතේ සිරස්තලය. අපි කෙටි විරාමයකට යොමු වෙලා ඇවිත් ඔබට ඇතුල් පිටු සහ තවත් විස්තර ගෙනින්නම්. ඥානීය මුල්ලුණු ශතවර්ෂය මේ අනුව අපේ ආර්ථික මොඩලය සකස් කරගත්තොත් මම හිතන්නේ අපිට පුළුවන් ඒ ඉලක්ක කරා යන්න. ජනාධිපතිවරයෙක් හැටියට මට ලැබෙන දීවනාව වේතනය මම මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම උදෙසා මගේ වැටුපෙන් මම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. දැන් උත්සාහ කරනවා අපේක්ෂකේ ප්‍රතිවාදියෙක් නැතුව මැතිවරණයට යන්න. අපි එක පවුලේ සහෝදරයෝ වගේ එක හැලියේ බත් ටික බෙදාගෙන කනවා වගේ තමයි. ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දක්කුර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝ කච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත් වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. මුන්න කෑමනේ. ඉතින් හොඳයිනේ. නයිකල් හැමදාම කන්න පුළුවන්ද? අපි ගුණට කැමති වුණාට දඟේ වාස රසට. නෝ බලකඩ පවුඩර් මික්ස් එක කොහිලා හදමු ක්‍රිස්පි විදියට. ගුණවත් දේවල් රසවත් කරන නෝ බලකඩ පවුඩර් මික්ස්. මොම්බලකඩ රස රුපියල් 25යි. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය හැම තේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත ලයිෆ් බෝයි ෂැම්පු දින ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. ලයිෆ් බෝයි ෂැම්පු ශක්තිමත් වේ ඉදිරියට. ලයිෆ් බෝයි ෂැම්පු ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. මොහොත මගේ ඔෆිස් එක. මම ડોක්ටර් මාක පෙරේරා. සාගර ජීව විද්‍යාඥවරියක්. මේ මගේ ලොකුම සතුට.
ඒත් මගේ කෙස් කලමට ඒක සතුටක් නෙවෙයි. මූදු හුළඟයි, සැර අවුවයි නිසා. ඒකයි මම සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු පාවිච්චි කරන්නේ. එහි ඇති බිත්තර ප්‍රෝටීන් මගේ හිස කෙස් මුල සිටම පෝෂණය කරනවා. නව සන්සිල්ක් දවස පුරාම සුමුදු සුසිනිදු කෙස් කලඹක්. ඔබේ උත්සාහය තියුණු වෙන තරමට ඔබේ ශරීරයේ උත්සාහයට අභියෝග කරයි. ක්ලියර්මෙන් සමගින් නැගිටින්න කාලයයි මේ. සාමාන්‍ය ෂැම්පුවලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර්මෙන් ඔබත් සමග ඉස්සරවලට එරෙහිව සටන් වදී. ක්ලියර්මෙන් ලොවංකේකේ මෙන්ස් ෂැම්පු. මම්ස් කිචන් එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටන් බිරියානි. ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් රෙස්ටුරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. කෘතිම පාට කෘතිම රසකාරකත් නැහැනේ. නෝ ෂෙෆ් ස්පෙෂල් බිරියානි මික්ස්. නැවුම් කුළුබඩු පදමට මුසුවී ඇති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටුරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටුරන්ට් එක මම්ස් කිචන්. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන දීරය. The Therana 24, Sri Lanka's news channel. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් කරන්නේ. දැන් බලන්න නංගි, අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5ක්. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. It's good to know the truth. The Sunday morning, every Sunday. මොකද උනේ? ගණන් කෙස්. ෂා. Surprise! දන්නවනම් ස්පෙෂල් දෙයක් හදනවනේ. ඇගේ රහස no cubes. හොඳම තත්වේ නියම චිකන් වලට කහ ලුණු ගම්මිරි සැල්ගිරි වැනි නැවුම් කුළුබඩු මිශ්‍ර වී ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්. Surprise! No cubes. හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්. සෝදන්නේ අත් ෆාස්ට් ෆාස්ට් මයි ටැටූ. ස්ටෝ සබන් වලින් විෂ බීජ රැඳෙයිද? ෆාස්ට් පොඩ්ඩට දෙන්නේ ඇයි ෆාස්ට් නැති සබන් කැටේ? ඒකටයි ලයිෆ් බොයි හෑන්ඩ් වොෂ්. සාමාන්‍ය සබන් මිනිත්තුවක් පමණ ගතද විෂ බීජවත් කරන්න මේකට යන තප්පර 10යි. ලයිෆ් බොයි නම් සැප් සූම් හෑන්ඩ් වොෂ්. ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කරන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දත්කුර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත් වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. Derana Aruna, Sri Lanka's breakfast show. ඔයාලිත් දෙරණ අරුණ සමග සජීවීව එකතු වෙන්න දවසේ ජාතික පුවත්පත්වල තොරතුරුත් බොහොමයක් තිබෙනවා. අපි ඒ තොරතුරු ඔක්කොම තියවලා යමු නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයකට. පළමුව දෙවන වටේ ආරම්භමින් ඒ අනුව මේගොල්ලෝ මැතිවරණ කල් දැම්මා, දැන් ජනාධිපතිවරණය, දැන් බලය, මේ සියල්ල තිබෙන වෙලාවක ප්‍රතිවාදීව නොමැතිව මැතිවරණයක් පවත්වන්න තමයි මේ හදන්නේ කියලා ඔහු එළ කරපු චෝදනාව මුලින්ම. මේ ආණ්ඩුව උත්සාහ කරා මැතිවරණ කල් දා. රාජ්‍යසභා මැතිවරණ අවුරුදු දෙකහමාරක් කල්ද. සමහර පළාත් සභා අවුරුද්දයි මාස 10ක් කල් දාලා තියෙන්නේ. කෙටි කාලයකට මහින්ද මහත්තය අකමැතිකම ගත්තා පාර්ලිමේන්තුව විසිරුවා. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය උසාවි ගිහිල්ලා මැතිවරණය කල් දාගත්තා. ඊට පස්සේ ජනාධිපතිවරණ දින නියම ආයෙත් බැලුවා උත්සාහයක් කරා. මොකද විධායක බලතල අහෝසි කරනවා කියලා විශේෂ කැබිනට් මණ්ඩලයක් තිබ්බා. ඒක අසාර්ථක වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දන්නවා
මේ මැතිවරණයේ තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොජන පෙරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා. මැතිවරණයේ උඩ ජයග්‍රහණයක් නන්ද බෑ. දැන්ම බද්ධ කරා. දැන් උමු උත්සාහ කරනවා අපේක්ෂකයේ ප්‍රතිවාදියෙක් නැතුව මැතිවරණයට යන්න. ඉතින් දීර්ඝ විවාහ මංගලෝත්සව ගණනාවකින් උත්සවයකින් අනතුරුව මදු සමය සඳහා පිටව ගොහිල්ල දිගු කාලයකින් අනතුරුව තමයි නාමල් රාජපක්ෂ මහත්මයා මේ විදිහට දේශපාලන ව්‍යාපාරයට යලිත් එවිත් තිබෙන්නේ. මේ අතර මහුබිම් පුවත්පත වාර්තා කරන යෝෂිතට නිතීෂාට සුභ මංගලම් කියලා යනුව තවත් මංගලෝත්සවයක් එම පවුලෙන් වාර්තා කරනවා මේ පුවත්පතේ උපශීර්ෂ වාර්තාවෙත්. එහි දක්වලා තින්නෙත් මේ ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ දෙවැනි පුත් නවික හමුදාවේ ලුතිනන් කමාණ්ඩර් යෝෂිත රාජපක්ෂ මහතා, ආනන්ද ජයසේකර මහතාගේ සහ මහත්මියගේ දියණිය නිතීෂ ජයසේකර මෙණියගේ විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුදුර හෝටලේදී පැවැත්වෙන බව. ඉතින් යන විවාහ මංගල උත්සව ගණනාවක් එකම පවුලේ මේ ගෙවිච්ච කෙටි කාලය තුළ සිද්ධ වෙනවා. මේ අතරතුරේ තවත් විශේෂයි මේ පුවත්පත වාර්තා කරනකොට තමයි තවත් තනතුරක් ලැබී ඇති බව වාර්තා කරන්නේ. අද දවසේ අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ මේ සම්බන්ධයෙන් දෙනෙනවා. යෝෂිතට ලුතිනන් කමාණ්ඩර් තනතුර කියලා එම උපශීර්ෂ වාර්තාවේ දක්වලා තියෙනවා. එනවා පසුගියදා යලිත් සේවයට වාර්තා කළ සේවයේ පිහිට වූ යෝෂිත රාජපක්ෂ මහතාට නිල වශයෙන් ලැබී ඇති තනතුර සම්බන්ධයෙන් තමයි පුවත්පත තොරතුරු වාර්තාවේ කියන්නේ. තොරතුරු වාර්තාවේ සඳහන් කළ තියෙන්නේ යනුව ඔහුගේ සේවයේ ලුතිනන් කමාණ්ඩර් තනතුර දක්වා උසස් කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාණ්ඩර් ඉසුරු සූර්ය බණ්ඩාර මහතාගේ ප්‍රකාශය මේ තනතුරේ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු ලුතිනන් කමාණ්ඩර් තනතුර ස්ථිර වශයෙන්ම හිමිවනවා කියලා හිදී සඳහන් කළ තියෙන්නේ ඔහු අද පුවත්පතේ වාර්තාව. දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ දවසේ කළ ප්‍රකාශයකට. ඉතින් දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි දැන් සජිත් ජනාධිපති වුණොත් අගමැති කවුද කියන කතාව. මේකම තමයි මාධ්‍ය කට්ටියත් අහන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා හැමදාම දෙන්නේ එකම උත්තරේ. මම අද පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේ රටේ ජනතාව ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට ජනාධිපතිවරයෙක් හැටියට මට ලැබෙන දීමනාව වේතනය මම මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම උදෙසා හැම මාසයකම මගේ සියලුම දීමනා පරිත්‍යාග කරලා මේ රටේ නිර්ධන පන්තිය වෙනුවෙන් ඒ මහා යුතුකම් සම්භාර ඉෂ්ට කිරීමේ ගමන මගේ වැටුපෙන්ම මම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. වැටුප් දීමනා මම රජයේ දින නිවාසවල ඉන්නේ නැහැ. රටේ තියෙන අනිත් මන්දිර ඔක්කොම ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ විද්‍යාල බවට පරිවර්තනය කරනවා. ඒක මම වෙනම දවසක කියන්නේ. ඔව් මොනවටද මන්දිර? අපේ රටේ බදුබරිනුත් ජනතාව නිදහස නැහැ. ඒ කියන්නේ ඒ බදුබර ඇත්ත වශයෙන්ම ප්‍රතිපලදායී දෙයකට යොමු වෙනවනේ. බඳුන් කර වංචාව සම්බන්ධව ඔබතුමා ජනාධිපති වුණාන් පස්සේ ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග. නෑ මේ රටේ පොදුවේ සිදුවලා තිබෙන සියලුම අකටයුතුකම්, අක්‍රමිකතාවයන්, වංචා ඒව පිළිබඳව ඒ නෛතිකව ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්න නිදහස තිබෙනවා. දේශපාලකයන් හැටියට අපි ඒවට ඇඟිලි ගසන්නට හොඳ නෑ. අගමැති අපේක්ෂකේ තිබුතුමා ඉදිරිපත් කරන මේක ජනාධිපතිවරණය. අගමැති අපේක්ෂකේ නම් කරනවද අගමැති? මේක ජනාධිපතිවරණය. දන්නව අගමැති තනතුර මේක ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ අනිත් ඒවා වෙනස පවත්වන්නට නෙමෙයි ජනාධිපතිවරයාගේ වෙනස වෙන්නේ. මේක ජනාධිපතිවරණයක් පමණයි, අග්‍රාමාත්‍යවරයාගේවත් කැබිනට් මණ්ඩලයේවත් වෙනසක් කරන දෙයක් නෙමෙයි. හැමදාම මම දැන් උත්තරේ දුන්නේ. තේරුම් ගන්නකෝ කියලා තමයි කියන්න තියෙන්නේ. එක දිගටම එකම ප්‍රශ්නය අහන්න. අද දවසේ එක්කෙනයි මාරු වෙන්නේ කියලා තුම කියන්නේ. එහෙමද? එහෙම නැත්තම් දිවෙන පුවත්පතේ සිරසල දේශපාලන අලුත් කතාව කෙසේ නමුත් එතුමා කරන ප්‍රකාශයන් එක්ක අපිට තොරතුරු තාක්ෂණ විද්‍යාලය එහෙම නැත්තම් විශේෂ ආයතන විදිහට ඉදිරියේදී ජනාධිපති මන්දිර බාන්න පුළුවන්. ඒ විතරක්වත් නෙමෙයි එතුමා ගන්න තවත් හොඳ තීරණයක්. ඉතින් මේකත් එක්ක අපි බලමු රටට මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියලා. සජිත් ප්‍රේමදාස කරන්නේ පෞල් දේශපාලනයක් කියලා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා චෝදනා එල්ල කරනවා. ජනාධිපති වන උණුසුම දිනෙන් දින දිනු උණුසුම් වෙමින් පවතින මොහොතක ජනාධිපති ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන එතුමගේ සහෝදරයෙක් වන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමග ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් පිළිසඳර කියදෙනවා. මේ කතාවේ කොටසක් තමයි පුවත්පතේ වාර්තා කරන්නේ. ඉතින් ඒ වගේම
මෙහිදී දේශපාලන අවංකකම රට ආදරය කරන කම තියෙන්න ඕන. ඒ වගේම තමයි හැමෝම කරලා තියෙන අවසන් වශයෙන් ගියාම පෞල් පාලනයක් තමයි කියලා මේ දි සඳහන් කරනවා. සජිත් ප්‍රේමදාස මහතා 90 වෙනි පමණ සිට හම්බන්තොට ඉන්නවා. ඒ නිසා ඔහු ගැන මට අවබෝධයක් තියෙනවා. ඔහු කරන වැඩ කටයුතු අත්දැකීමෙන් දැකලා තියෙනවා. හම්බන්තොට කියන්නේ අසන දුගී ජනතාව ජීවත්වන ප්‍රදේශයක්. ජීවත්වන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික හේන් ගොවිතැන සත්ත්ව පාලනය කරන වැඩි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ ඇතිවන තත්වයන් ගැන තමයි මේ ඇතිලා තියෙන තත්වයන් ගැන තමයි එතුමා සඳහන් කරන්නේ. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ විදිහට මෙවර ඉදිරිපත් වන තවත් කිහිප පළක් පිළිබඳව ඡායාරූපේ වාර්තා කරනවා. 2019 ජනාධිපතිවරණ සඳහා අපමුදල් පිළිගත් තවත් අපමුදල් තැන්පත් කළ ස්වාධීන අපේක්ෂකයන් මේ විදිහට ඉදිරිපත් වෙනවා. ජනාධිපතිවරණ ඉදිරිපත් ව සිටින රාබාල්තම අපේක්ෂකයා වන්නේ සමන් පෙරේරා. ඔහු 43 හැවිරිදි දිවියේ පසු වනව දැනට. අපරක්කේ පුඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ 2005 ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා. ජාතික හෙළරුමෙන් නියෝජනය කළා. උන්වහන්සේ ස්වාධීනව 2010 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කළ අපේක්ෂකයෙක් විදිහට එනවා. වගේම සිරිපාල අමරසිංහ මහත්මයා ජනතා මුක්ති පෙරමුණේ දේශපාලනයේ ගමන් අරබල චවිපේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා. පසුව චවිපෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ රජයට සහාය දීලා ඔහු කඩදාස් සංස්ථාවේ දවස සංස්ථාවේ සභාපති ධුරේ දරපු පුද්ගලෙක්. වගේම ජයන්ත කඩකොඩ එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයේ අරබල පාර්ලිමේන්තුවට පත් වෙන නිජාපෙන් පසුව සරත් ෆොන්සේකාට සහාය දක්වපු ඔහු කිරේට නියමුණයන් පස්සේ ඔහුගේ පුරප්පාඩුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වුණා. පසුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා. අදාරුණ පුවත්පතේ චාරු වාර්තාව සමග ඔහුත් ඉදිරිපත් වන බව කියනවා. මේ මම ආවේ කාගේවත් ඡන්ද කඩන්න නොවේ. ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහින්ද සේනානායක මහතාගේ ප්‍රකාශයක් මේ ගෙනෙන්නේ. රටවල් දියුණු කිරීමට නායකත්වය දුන්නේ හමුදා නිලධාරීන්. මාව අනුගමනය කළොත් රටේ විනය හැදේවි. බුදුන්ට චෝදනා කළා නම් මෙතනින් නිහාට අපි කවුද කියලා එතුමා සඳහන් කරනවා. ඉතින් එතුමගේ ප්‍රකාශය තමයි මේ දක්වලා තියෙන්නේ. අපි උදෑසන වාර්තා කළා. ඉතින් ඔහු සඳහන් කරන රටවල් දියුණු කිරීමට නායකත්වය දුන්නේ හමුදා නිලධාරීන් කියලා ඔහු සඳහන් කරනවා. අපි දැන් බලමු ඊයේ දවසේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර අපේක්ෂක විදිහට ඉදිරිපත් වන තවත් අපේක්ෂකෙක්. ඔහු කළ ප්‍රකාශය පරිගැනීම් සම්බන්ධව අද ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය තියෙන්නේ ආසියාවේ. මෙතන තමයි වෙළඳ පොළ තියෙන්නේ. විවිධ අවස්ථාවන් වල විශේෂයෙන්ම අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය නිසා අපේ සංවර්ධනේ අඩාල වෙලා තිබුණා. නමුත් මේ අවස්ථාව අපිට මග හරවන්නට ඉඩ දෙන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම 21 ශතවර්ෂය ඥානීය මුල්ලුණු ශතවර්ෂය. ඥානීය මුල්ලුණු ආර්ථිකය කරහා අපේ රට ඉදිරියට ගෙන යන්නට අපි ක්‍රියා කරන්නට ඕන. මේ අනුව අපේ ආර්ථික මොඩලය සකස් කරගත්තොත් මම හිතන්නේ අපිට පුළුවන් ඒ ඉලක්ක කරා යන්න. මේ අතරේ අද ජාතික පුවත්පත්වල ඇතුල් පිටු වාර්තාවලට එනවා. සුහද ගම්ලත් ඉල්ලාස්න වුණොත් ඉදිරි පියවර ගන්න බව ඇමති තලතාතු කෝරාල මහත්මිය සඳහන් කරන්නේ. අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් සුහද ගම්ලත් මහතා ඉල්ලාස්න වුණොත් ඉදිරි පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති තලතාතු කෝරාල මහත්මිය කියනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යරය මෙසේ ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවතිච්ච මාධ්‍ය හමුවේදී. එහෙදී ඇය සඳහන් කර තිබෙනවා පහුගේ දවස්වල කරපු ප්‍රකාශයත් සුහද ගම්ලත් කියන පුද්ගලික මනුස්සයගේ දේශපාලන මතය පිළිබඳ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතුමා අධිකරණ අමාත්‍යංශයට තියෙන අපරාධයක වින්දිතයන් ආරක්ෂක කිරීමේ අධිකාරියේ සභාපති විදිහට ඉන්නවා. ඉතින් ඒත් එක්කම තමයි මේ පිළිබඳව ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ තියෙන තත්ත්වයත් එක්ක එතුමා මේකින් ඉල්ලාසෙන්ට ඕන කියලා පහුගේ දවසක මාධ්‍ය හමුවේ කරපු ප්‍රකාශයේ ප්‍රතිඵල තමයි මං හිතන්නේ සුහද ගම්ලත් මහත්මයාට භුක්ති විඳින්නට සිදු වනු ඇත්තේ. එතුමා සඳහන් කර සිටියා කුමන ආකාරයේ දේශපාලන බලපෑම්ද තමාට නීතිය නවන්නට එල්ල වුණේ කියලා. ඉතින් නීතිය නොනැමීම මත ඔහුට සිද්ධ වෙච්ච දේ ඔහු සඳහන් කර සිටියා අරුණ පුවත්පත් සමග කරන ලද සංවාදයකදී. ඉතින් එය ජනගත වීමත් එක්ක මේ සම්බන්ධයෙන් එතුමාට එල්ල වන ප්‍රතිවිරෝධ මේද දක්වල් තිනවා. මේක අර ලස්සනට කරා නම් ප්‍රශ්නයක් නැති වෙන උනා පරිගැනීම උනා නේද කිහිලිම පිළිගන්නවා කියලා වගේ තේරෙනවා දැන් මේක දැක්කන් පස්සේ. මේ අතර දිවයින පුවත්පත විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසු අලි මරණ හත ගැන අවසන් වාර්තාව දෙනවා ඇමති ජෝන් නමරතුංග මහතාගේ ප්‍රකාශය. අපේ රටේ වටිනා වස්තුවක් අලි ඇතුන්ට සිදුවන මෙවැනි හානි වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළ සකස් කරන බවත් අලිමංකඩවල් කෙසේ කෙරෙහි වැඩි අවධානයකට ලක් කරන බවත් ජෝන් නමරතුංග මහතා සඳහන් කර සිටියා. මොම් බැනෑරුම් විදියට එතුමා මේක දකින බව තමයි මේ ඡායාරූප බැලුවම පේන්නේ. හැබැයි කෙසේ වෙතත් බොහෝ කාලයක් හිටියා තාම උත්තර නැන්නේ බැනෑරුම් විදියට මේ කතා කරාට. ඉතින් අපි හිතනවා මොනවා හරි උත්තරයක් දෙන්න මේ පාරවත් පුළුවන් මේ කියලා කුමන විශේෂඥයෙකුණත් අලි විශේෂඥයෙකුණත් ඔවුන් සියලු දෙනාට.
අද දවසේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ඉතුරු කරලා. ඒ අතරේ නිවසේ ඉඳලා කිලෝමීටර 2ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක් අපි හදනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා කියන්නේ ඉදිරියේදී රට ගොඩනගන වැඩපිළිවෙළ පිළිබඳව ඔහු සඳහන් කරන ගමන් ඔහු ආවොත් මොකද කරන්න කියලායි මේ කියන්නේ. අපි අහමු ඔහුගේ කතාව දැන්. සමගි නිර්මාණය කළ හැකි කෙසේද? අපේ රටේ කිසිදු පුරවැසියෙක් දෙවන පුරවැසියෙක් බවට පත් නොවිය යුතුයි. අපි කතා කරන භාෂාව අනුව, අපිට අනන්‍ය සංස්කෘතිය අනුව, අපි අදහන ආගම අනුව, අපි අතර වෙනස්කම් තිබිය යුතුද? ඒ නිසා අපි මූලික වශයෙන් පිළිගන්නා සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු? මේ රටේ සමාන පුරවැසියෝ. අපි නීති සම්පාදනය කරන්නේ ඒ සෑම පුරවැසියෙකුගේම අනන්‍යතාවයට පිළිගන්න සහ අනන්‍යතාවයට ගරු කරන නීති සම්පාදනය කිරීමක් අපි ඇති කරනවා. ඒ භාවිතාවෙන් පමණක් නොවේ, ඒ ව්‍යවස්ථා ඇතුළේද, නීති ඇතුළේද සෑම පුරවැසියෙකුටම සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව, උතුරුද දකුණද නැගෙනහිර ભેදකින් තොරව සෑම පුරවැසියෙකුටම දේශපාලන බලයේ සමපංගුකාරවන් බවට පත්වීමේ අපි යති කරනවා. අද පුවත්පතේ තොරතුරු වාර්තාව අපේක්ෂකයන්ගේ වත්කම් බැලකම් ප්‍රකාශ ලබා දීමට සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් එකඟ වීම ගැන සතුටුයි කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. මෙවර ජනාධිපතිවරණය ගැන සඳහන් කරමින් ඔහු මේ ගැන කිව්වේ. විශේෂාංග අතිරේකය ගෙනෙන ප්‍රවාහන සිවිල් ගුවන් සේවා රාජ්‍ය මාතා අශෝක අබේසිංහ මහතාගේ ප්‍රකාශයේ වැඩ වර්ජනය කරපු කිසිම දවසකට වැටුප් ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ වැටුප් හැම්බුවෙන්නේ නැහැ කියලා කියන වර්ජනය කරොත් දුම්රිය රියදුරෙක් රුපියල් ලක්ෂ 3ක් වැටුප් ගන්නවා, අතිකාල ගන්නවා. දුම්රිය නියාමකරෙක් රුපියල් 258 ඩා වැටුප් ගන්නවා, දීමනාතිකාල ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිරේ රුපියල් ලක්ෂ 2කට වඩා වැටුප් ගන්නවා, දීමනාතිකාල ගන්නවා. එහෙම වැටුප් ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 700ක අලාභයක් දරන ගමන්. ඉතින් තවදුරටත් දෙන්නද කියලා තමයි අමාත්‍යවරයා මේ කතාව අහන්නේ. මේ වෙනකොට ගාල්ල දුම්රිය ස්ථානයේ දර්ශන වලට අපි යොමු වෙමු. මොකද කියන්නේ? අද කෝච්චි එනවද කියලා බොහෝ දෙනෙක් අහන වෙලාවේ මේ දකින්නේ ඔබ ඊයේ රාත්‍රියේ අද උදෑසන දර්ශන. ඒ අනුව අද උදේ පාන්දර වන විට දුම්රිය ස්ථානයේ තුර දුම්රිය ක්‍රියාත්මක වීමක් දකින්නට තිබුණේ නැහැ. ඉතින් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ යන ඉර තිබුණු තත්ත්වයක් තමයි දකින්නට තිබුණේ. පැමිණි දුම්රිය කිහිපයක් වේදිකාවේ ගාල් කර තිබෙන ආකාරයක් දකින්නට තිබුණා. එක් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා කියලා තමයි මෙහිදී සඳහන් කර සිටියේ. අපි තොරතුරු ඔබට මේ විදියට ගෙනාවේ මේ මොහොතේ. තොරතුරු වාර්තා කිරීම වැදගත් ඉන්නේ. එතකොට වෙන්දර නම් කියනවා එන දුම්රිය මොකද කියන්නේ, දැන් එනවද කියලා අහනකොට වාර්තාව බලන්න කියනවා. පුළුවන් අපි ලංකාදීපෙට යමු ඉක්මනට. ලංකාදීප කියනවා පෑය 24 රාජ්‍ය සේවයක් අපේ රටේ බිහි කළ නොහැකිද කියලා. රජයේ ආයතන රාත්‍රී සේවා ආරම්භ කළ ප්‍රවාහනය සඳහා රාත්‍රී අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කළොත් දහවල් කාලයේ අධික තදබදය තුරන් කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව දිවා කාලයේ භාවිතා කරන අතර සේවය වෙනුවෙන් ගෙවන ගාස්තුව ප්‍රශ්නයක් නැහැ. දිවා කාලීන කාර්යබහුල ජන කොටසක් රාත්‍රී ගෙවන්නේ වාසී කටයුතු අත්පත් කරගෙන කටයුතු කරයි. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන මේ බොහොමයක් ආර්ථික අර්බුදය, ඒ වගේම ප්‍රවාහන අර්බුදය, අපේ මිනිස් පැය ගණනාවක් මාර්ගවල ගෙවීම මේකට විසඳුමක් වෙයි කියලා පුවත්පතේ කියනවා. ඉතින් මේක විශේෂ සටහනක් තියලා තියෙන දවස් ආර කන්දේකොඩ. හැබැයි ඉතින් දැනටමත් අතිකාල ගන්න විදිහත් එක්ක දුම්රියේ කට්ටිය හිතන්නට පුළුවන් ද අනිකුත් ආයතනත් ඔක්කොම ප්‍රවාහනේ රාත්‍රී කාලේ ක්‍රියාත්මක වුණා ඔක්කොම උනොත් කොහොම අතිකාල ගනීද කියලා. ඉතින් රට පඩිගෙවලම ඉවරයක් නැති වෙයි සමහර විටක. කෙසේදත් ඔහු දිගු වැඩපිළිවෙලක් කියන මේ ගැන. හැබැයි අපේ රටේ රජයේ ආයතනයක වැඩ කරගන්න ගියාම දවල් හැමතිස්සෙම 12:01 අතර ඒගොල්ලන්ගේ දිවා ආහාර වේලාව. හරිනම් මේක මෙහෙම වෙන්න හොඳ නැහැ. ජපානේ එහෙම වෙන්නේ නැහැ. මොකද ජපානේ රාජ්‍ය ආයතනවල මේ වෙලාවේ වැඩ කරනවා. ඒගොල්ලෝ පසුව වේලාසන ආහාර ගන්නවා. එහෙම නැත්නම් පසුවට ආහාර ගන්නවා. ආහාර සහ පැයක් වෙන් කරගන්නේ. මොකද පෞද්ගලික අංශයේ සහ අනිකුත් සේවකයන්ගේ නිවාඩු ලැබෙන මොහොතේ ආහාර පැයේ තමයි ඔවුන් වැඩ කරගන්නේ රාජ්‍ය ආයතනෙට ඉන්නේ. ඒ කාලේ ඒගොල්ලොත් නිවාඩු වුණාම ඉතින් එහෙම හිතන්නේ නැතුව මුළු රටම එක වෙලාවට අපේ රටේ දවල්ට කන්නේ යනවා. අපි මේ එක්ක එනවා පී හැරිසන් මහත්මයාගේ ප්‍රකාශයකට. අපේ පක්ෂ කැඩෙයි කියලා තමයි බොහෝ අය හිතුවේ. නමුත් අපි දැන් එකතුයි කියලායි එතුමා කියන්නේ. ඒගොල්ලෝ හිතාගෙන හිටියේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරපුවාම පක්ෂය ඇතුලේ මත ගැටුම් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බෙදෙයි, පක්ෂය කෑලි කෑලියට වෙයි, ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා එතුමා කල්පනා කරන්න ඇති. ඒ කල්පනාව ඉටුට් නැහැ. මම එකයි එදත් කිව්වේ
අපි එක පවුලේ සහෝදරයෝ වගේ එක හැලියේ බත් ටික බෙදාගෙන කනවා වගේ තමයි අද සියලුම එක්සත් ජාතික පාක්ෂිකයෝ නායකතුමා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සම්මත කෙරුවා ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව සම්මත කෙරුවා ඒ වගේම අපේ පක්ෂයේ මහා සමුළුවේ හෙට එතුමාව ඒකමතිකව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඒකමතිකව සම්මත කරනවට කිසිදු සැකයක් නැහැ ඒක නිසා ජනාධිපති අපේක්ෂකයා සම්මත කරනවා විතරක් නෙමෙයි රටේ අලුත් පිපිදීමක් ඇති වෙලා තියෙනවා. ඒ පිපිදීමට උදව් කරේ විශේෂයෙන් මේ රටේ මාධ්‍ය ජනතාව ඒ සියලු දෙනාට අපි ස්තුති කරන්න ඕනේ. මොකද මේ මැතිවරණයේ ස්ථිර වශයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙනවා. අපිටත් ස්තුතියි කිව්වා. මේ අතරේ අද දිවයින පත්පතේ සිරස්තලය දැන් හරි ලොකු ප්‍රශ්නයක් රුපියල් 5000 කොලේ අතට අරගෙන බඳුළු ගුණවර්ධන මන්ත්‍රීතුමා අහනම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙත් එක්ක 5000 කොලේ අවලංගු වේද? මොකද අර්ජුන් මහේන්ද්‍ර නත්සන් කළ මුදල් නෝට්ටු වල ඉරණම ගැන තමයි ශාම්නුවන් ගණේවත්ත කියන්නේ. අර්ජුන් මහේන්ද්‍ර නත්සන් කළ නෝට්ටු වල වළංගුභාවය විමසලා උසාවි යනවා කියලා හිදී සඳහන් කරනවා. මොකද අර්ජුන් මහේන්ද්‍රන් මේ මුදල් නෝට්ටු වලට අත්සන් තබන අවස්ථාවන්ට මුදල් නෝට්ටු වල අත්සන් තබන්න නීත්‍යානුකූල බලයක් නොලබපු තැනැත්තෙක්. මෙරට පුරවැසි භාවයක් නැති සිංගප්පූරු වැසියෙකුට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරන්න නොහැකි නිසා අපි යනවා උසාවි අහනවා පුළුවන් ද අත්සන් කරන්න අර්ජුන් මහේන්ද්‍රන් කියලා. දැන් ඒක මතක් කළා තින්නෙත් බලන් ගියාම ඒ කාලේ මහන්නද වෙච්ච ප්‍රශ්න. දැන් මේ අතරේ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකතුමා ඊයේ දවසේ මේ කරන දේශපාලනය ගැන මෙහිම අදහස් පළ කළේ. මේ වරීතක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඔබතුමාලා දැන් ස්ථිර කරලා තියෙනවා. පැහැදිලි. ඔබතුමාලා දෙවැන්නේක් ගැන තීරණය කරලා තියෙනවා. තාම නෑ. නෑ ඉතින් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද අධිකරණය මං හිතන්නේ ස්වාධීනව කටයුතු කරයි කියන දැඩි විශ්වාසයක් අපේ තියෙනවා. මේ අධිකරණය ස්වාධීනව වැඩ කරනවා නම් කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. ඔව් ඉතින් අපිට විශ්වාසය දැන් මේ සජිදුත් ගිහිල්ලා සාකච්ඡා කරන්නේ මං හිතන්නේ ඉතුමාට කිව්වා ඒ බොහොම පැහැදිලිව මේ බලාපොරොත්තු වෙන්න එපයි කියලා. කොහොමවත් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයාට තව පාරක් ගිහිල්ලා වැඩ කරන්න බෑ කියන විශ්වාසය අපේ තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා රනිල් ඉන්නකම් කොහොමද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා රජ සාකච්ඡා වේද පහ තේරින්න එක තමයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිටියොදී අපි කැමති. හැබැයි ලකුණ වෙනස් කරන්න ඕන කියන මතය උන් කතා කරා. දැන් ඒක නීතිමය ප්‍රශ්නයක් ඇති වෙනෝනේ. මම ඇමතිවරයෙක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ. ඒකට පක්ෂකින් තරම් කරන්න ඕන. එක පක්ෂකින් නාම යෝජනා පත්‍ර බාර දීලා තියෙද්දි තව පක්ෂකින් ගිහිල්ලා බාර දුන්නොත් ඊළඟට අධිකරණයට මෙයාලා යනවා ආපහු. ඒකට රිජෙක්ට් කරනවා දෙකක් දීගින්ද මං හිතන්නේ ලකුණ පිළිබඳව ප්‍රශ්න නීතිය ප්‍රශ්නකුත් තියෙනවා. අද සතොසේ මිලියන 100 වංචාට රිෂාඩ් සම්පූර්ණේ වග කිය යුතු බව සතොසේ හිටපු සභාපති කිරාන් නතපත්තු ජනාධිපති වන කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් කියනවා. නායවර ලිපි කල්ලිකුත් ඒවා දැන් දීර්ඝ කරන්නයි නිලධාරීන්ට ඇමති බලපෑම් කරපු බව පුවත්පතේ දීහෙලි දරව් කරනවා. අද දිවයින කියන්නේ ලෝක වැඩහිටි දිනේ දවසේ ආච්චි බැංකු ගෙනිච්ච සල්ලි බෑග් එක මුණුපුරා මගදි කොල්ල කාලා අපූරු පුවතක් වාර්තා කරන්නේ අවුරුදු 84ක වයස්ගත කාන්තාවෙන් රුපියල් 190,000ක් සහිත මුදල් බෑගේ කොල්ල කාපු මුණුපුරා ගැන වාන්තවන්නේ කිඹිකන්ද ප්‍රදේශයේදී තමයි. අද දවසේ සැකකරු අතරංගොඩ පත් වූ බව පුවත්පතේ කියනවා. ඔන්න ඉතින් මුණුපුරාලා ආච්චිට සැමරුම එක් ආසු කරලා දීලා තියෙන්නේ වැඩහිටි දිනේ ඔය විදිහට. පකිස්තානයේ මෞරටේදී එක් දින තනගාවලියක් දිනන වසර 10කට පස්සේ සත්කාරක පාකිස්තාන කණ්ඩායමට වසර 10කට පසුව තනග දෙකට බිඳුවක් ලෙස එක් දින තරංගාවලිය තමන් සන්තකයට ගත්තා. ඒකත් මතක් කරලා අපි යනවා FM දෙන දමදිව වන්දනා වරම්බෙත. FM දෙරණ දඹදිව වන්දනාවරම් 7 අදිර ජයග්‍රහණය කරපු අහිංසක අපේ අම්මලා තාත්තලාගේ හීනෙයි මේ විදිහට හැබෑවන්නේ. උතුම් වූ බුද්ධගයා පුදබිමට අදේ අම්මලා තාත්තලාට එන්න වාසනාව උදා වුණා. FM දෙරණ වගේම මේ අම්මලා තාත්තලාට ඒ වාසනාව උදා වෙද්දී ශාන්ති ට්‍රැවල්ස් බුද්ධ භූමි වන්දනා ආයතනය තමයි මේ අම්මලා තාත්තලාට සියලුම පහසුකම් ලබා දීලා මේ වන්දනා ගමන බොහොම අපූර්වවට සංවිධානය කරන්නේ. අද මේ අම්මලා තාත්තලා බුද්ධගයා පොදබිමට ඇවිල්ලා අද දවස පුරාම ආගමික වතාවත් තුළ නියැලෙන්නට එදා අපමහා තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් උතුම් වූ පින්බිමට ඇවිල්ලා දවස පුරාම සීල සමාදාන වැඩසටහන් ආගමික වැඩසටහන් වගේ මේ සෑම වැඩසටහනකම සම්බන්ධ වෙන්න මේ අම්මලා තාත්තලාට ඉඩ අවකාශය අද දවසේ වෙන් කර දෙන්න අප සූදානමින් ඉන්නවා. ලෝක සිතීමේ සොඳුරුතෙන් සොයා යන හොඳම සැලසුම ශාන්ති ට්‍රැවල්ස් විදේශීය චාරිකා 0711 376 376. විරාමකින් අනතුරුව බලමු කාටුන්. ඔක්කොම කන්න ඕනේ අම්මා.
අපි ෂෙයා කරගමුද? කවුද කන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩක් අන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දක්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. අනාදිමත් කාලයක පටන් පරම්පරා ගණන කරුව රැකදුන් රත් සඳුන් සාරයෙන් වැඩි දියුණු කරන ලද සේරි රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වොෂ්. සමට හිතකර pH අගය සහතික කරමින් සමේ තෙතමනය රැකදෙන අතරම සංකූලතා අවම කර ලප කැලැල් නැති නිරෝගී පැහැපත් සමක් ලබා දේ. සේරි රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. ඔබේ උත්සාහය තියුණු වෙන තරමට ඔබේ ශරීරයේ උත්සාහයට අභියෝග කරයි. ක්ලියර් මෙන් සමගින් නැගිටින්න කාලයයි මේ. සාමාන්‍ය ෂැම්පූලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ඔබත් සමග ඉස්සොරි වලට එරෙහිව සටන් වදී. ක්ලියර් මෙන් ලොවංකේකේ මෙන් ෂැම්පූ. මොකද මගේ ඔෆිස් එක? මම ડોක්ටර් මාර්ක පෙරේරා, සාගර ජීව විද්‍යාඥවරයා. මේ මගේ ලොකුම සතුට. ඒත් මගේ කෙස් කලමට ඒක සතුටක් නෙවෙයි. මූදු හුළඟයි, සැර අවුවයි නිසා. ඒකයි මම සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ පාවිච්චි කරන්නේ. එහි ඇති බිත්තර ප්‍රෝටීන් මගේ හිස කෙස් මුල සිටම පෝෂණය කරනවා. ડોක්ටර් මාර්ක නව සන්සිල්ක් දවස පුරාම සුමුදු සුසිනිදු කෙස් කලඹ. වෙජිටේරියන්ද? නෑ. ඔව්, කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාලෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? එදර හිටිය රෝසා කැකුල රෝසාද? පෙම්මදිරා සාරු සාරු පීල මොටද රෝසා නැතුව රෝසා නැද තාත්තේ? රෝසා කහට ගතසිත උණුසුම් කර රස නහර පුබුදයි. ආපෝ කෙසෙල් මුව. ගුණයිනි පුතා. ගුණ දේවල් දෙන්න ඕනේ දඟිය කැමති විදියට. නෝ උඹල කඩ පවුඩර් මික්ස් එක ට්‍රයි කරන්න කෙසෙල් මුව සීනි සම්බෝල. ගුණවත් දේවල් රසවත් කරන නෝ උඹල කඩ පවුඩර් මික්ස්. නියම උඹල කඩ රස රුපියල් 25යි. සෝදන්නේ අත් ෆාස්ට් ෆාස්ට් මයි ටැක්කූ ස්ලෝ සබන් වලින් විෂ බීජ රැඳෙයිද ෆාස්ට් ෆුඩ්ට දෙන්නේ ඇයි ෆාස්ට් නැති සබන් කැටේ ඒකටයි ලයිෆ් බොයි හෑන්ඩ් වොෂ් සාමාන්‍ය සබන් මිනිත්තුවක් පමණ ගතද විෂ බීජවත් කරන්න මේකට යන්නේ තප්පර 10යි ලයිෆ් බොයි නම් සැප් සූම් හෑන්ඩ් වොෂ් Verana 24, Sri Lanka's news channel. Kills, අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. Mom's Kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම restaurant restaurant biryani. ඒක challenge එකක්. පුළුවන්ද? ඔව්. ඔන්දින්නම් රෙස්ටරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. નો શેફ સ્પેશિયલ બિરયાની મિક્સ. નેમ કુલબડુ પદમટ મુસવી યતિ નિસા. ગેદર હદન બિરયાની રેસ્ટોરન્ટ એકે વાગેમ રસයි. ટાઉન એકે તીન આલુત્મ રેસ્ટોરન્ટ એક મમ્સ કિચન. મટ ઓને કોહમારી દોર જનેલ ટીકે ઇવર કરગ. એતોગોડ મે ફિનિશ કર ગાન્નો ઓન નેત. ફિનિશ કરන්න? એય માત્ય. ઇવરુનાટ વેડક નહીની ફિનિશ એક નેતા. නෑ 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 මට උනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙෙම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මාත්තේ. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමනයි. ෂා දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි.
දෙරණ අරුණ Sri Lanka's breakfast show අපි කාටුන් බලන්න ඇවිල්ලා ඉන්නේ අද චමොත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනි මුලින්ම මේ පාර බලය ගත්තම අවුරුදු 20ක් රට කරනවා කියලා රනිල් මහත්මයා කියනවා හාමිනේ එතකන් රටක් තියේවිද මහත්තයෝ මේ යන විදියට ගියොත් කියලා අහන්නේ කාටුනි ෆේස්බුක් විග්නේෂරන් කියනවානේ හොඳම අපේක්ෂකයා සජිත් කියලා සර් වර්ණනාව නම් හොඳයි ඉතින් කරදර නොකරොත් කියලා කියන්නේ දෙවින කාටුනේ අද සරදම් ලංකාදීපේ ගුරු වර්ජනයේ తాවකාලිකව නවත්තලා කවුද අපේ තැඹිලි ගෙනිච්චේ අද දවසේ අහනවා අර ප්‍රසිද්ධ උපවාසවල තැඹිලි ගෙනියන කෙනා මහින්ද මහත්මයම ගෙනිච්චේ නැද්ද තැඹිලි හුරේරා මට වැටුප් එපා මන්දිර එපා යාන වාහන එපා මෙහෙම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා වෙස්සන්තර නාටකයේ පුරුදු වෙනවද සර් මේ අද දවසේ හුරේරා කාටුනේ අහන්නේ මොකද මේ ඔක්කොම දන් දෙන්නේ මාර්සිපාල රටේ ආර්ථික වර්ධන වේගය 2.7ට බැහැලලු මද මොනවා හරි බැහැලා තියෙනවනේ ලොකු දෙයක් කියලා කියන්නේ අද මාර්සිපාලයා මේ අපේ අද දරන වෙබ් අඩවියේ කාටුනේ සිංහල වෙබ් අඩවියේ වෙබ්බුවා අපේක්ෂකයෝ ඔක්කොම එකම වේදිකාවකට එනවලු ඒක ආරංචිච්ච ගෝඨාභය මහත්මයා ගිල්ලෙන් අහනවා මගේ තනියට අයියත් එදාට එනවයි අයිය නැතුව මේ දවස්වල ගමන් යන්නෙම නෑනේ මල්ලි ඒ ගැන මේ කතාව වෙලා බලමු Dove conditioners always meant for a kiss කලඹකට 100% පෝෂණීය සත්කාරයක්. ඩෙලිමිර පුවත්පතේ අද චාරුප්පිය උපුට අදක් කරනවා මම. මේ ගෝඨාභය මහත්මයා හමුදාවේ හිටපු කෙනෙක්. ගෝඨාභයට බට් එක් පෑගිලා ඉන්නේ අද දවසේ මේ සිටිසන්ෂිප් එක ගැන. මොකද කියන්නේ ස්ටේට්ලස් වෙන කෙනෙක් වෙයිද කියලා අපි බලාගෙන ඉමු. එම්ඩී අද දවසේ මේ කතාව හසන්ත විජේනායකගේ එකපාර මනාලියෝ දෙන්නෙක් ඇවිල්ලා එක මනමාලි ගත ගන්න මනමාලියද මෛත්‍රී වගේ ඉතින් මෛත්‍රී මනමාලි බලන් ඉන්නවා ගෝඨාභය අතගයිද සජිත් අතගයිද කියලා එක්කෙනෙක් ඇඹරෙනවා අනිත් එක්කෙනා හිපිල්ලම් ගන්නවා තව එක්කෙනෙක් ඇස් පුංචි කරනවා බලමු ඉතින් කාළඟට යයිද කියලා මනමාලිත් අන්තිමේ සෙල්ලන්ද කොල්ල ළමා දිනයේ ඉහලින් සැමරුවත් උපදින හැම දරුවෙක්ම ලක්ෂ පහක නායකාරයෙක්ලු නේද ඉතින් දේශපාලකයෝ රට හදනවා කියලා මිසක් දරුවෝ හදනවා කියලා නෑ නේ බා. ඉතින් මොකද ණය වුණාම කියලා කියන්නේ එම. එතුමා සිංගප්පූරුවේ පුරවැසිභාවයේ විතරක් ඇති මහේන්ද්‍ර ලංකාවේ මුදල් නෝට්ටු වලට අත්සන් කළා කියලා බන්දුලන නඩුවක් ෆයිල් කරන්න යනවලු. අගමැතිතුමා කියනවා දුත්තේ පුරවැසිභාවයේ තියෙන කෙනෙකුට ජනාධිපති වෙන්න බෑ කියලා ඉවස්සාවේ තිබුණාට මහේන්ද්‍රන්ට මුදල් නෝට්ටු වලට අත්සන් කරන්න බෑ කියලා ඒක කොහෙවත් නෑ කියලා බන්දුලට කියලා දෙන්න කියලා අදක් අගමැතිතුමා ඉච්චර විශ්වාසයෙන් පත් කළේ ඒකනේ. මේ අද සුවාරිස් මහේන්ද්‍රන්ට ගහනවාද දාලා බොක්සිං ග්ලව් එක දාලා ඒක ගහනකොට හචින් යන්නේ ආණ්ඩුවට කියලා එහෙම ගහනකොට සුවාරිස් කියනවා. ඒ අතරෙම අපි එන්නේ තිනා වැස්ස උපුට දක්වන්න. මේ අද අමාත්‍යප දිනයේ දින දවස මම කිව්වා බලපත් නැතිව විදේශීය මත්පන් ලීටර 80ක් ළඟ තබා ගැනීම ප්‍රවාහණයට අවස්ථාවක් ලැබලා තිනවා අලුතෙන්. ඒක යන ගමන් අපේ කෙනෙක් වැඩට ගිහිල්ලා යනවා සල්ලි තියනවද කියන එක ප්‍රශ්නයක් පොකට් එකේ. පිටරට පානේ පදමට ගහලා 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 කියලා යනවා මේ වෙලාවේ. අද දාස්සගේ කාටුනිය කියන්නේ අර එළුවගේ කතාව තමයි. පොහොට්ටුවෙන් කියනවා බෑ. එතකොට මේගොල්ලෝ අතෙන් කියනවා බෑ කියලා. ඉතින් මෛත්‍රී මහින්දයි දෙගොල්ලෝ පොහොට්ටුවට බෑ අතට බෑ කාලේ යනව මොනව වෙයිද. මේ අතරේ උදේ විමල සිරි කියන්නේ සැලුන් දොර තියෙනව ඇරලා මහින්ද මහත්මයාගේ ඕන වෙලාවක. ඔය ඉතින් නැන්ද මාමා බලන්න කදමලු බැඳගෙන යනවා වගේ බදුල්ල ඉඳලා ඔන්න නිමල් සිරිපාල මහත්මයාත් ඇවිල්ලා ඉන්නවා. බදු ඔක්කොම කිරිමුට්ටි ඔක්කොම කෙහෙල් මල් ඔක්කොම අරන් මගේ සහයෝගය පතන වෙලාවට කොහේ සිට හෝ මම එන්නම් කියලා ඌන් ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ ගේ දොර කොටටම. ඊ උසාවිතාවනේ ජනාධි අනේද කියන්නේ තලන් ජනාධිපති දුරේ ඉල්ලන අය මේ පැත්තේ ආවට මගෙන් නම් පිළිගැනුමක් නැත්තේ. අගරද ගුරු කියයි රැකගෙන තම තත්තේ බැලුවම ඔහුට පමණකි කොන්දක් ඇත්තේ. අනිත් ආගමික නායකයෝ ගැනද මේ කතාව. කෙටි විරාමකින් අන්තර ලෝකය සහ ලෝකයෝ.